අයිබෝන් ඔගුළු හැමෝටම උඹට දන්න නේද කස්තුරි කහ. කස්තුරි කහ කියලා කියන්නේ ඉතාම ඖෂධීය වටිනාකමක් තියෙන කහ වර්ගයක්. ඉතින් මේ කස්තුරි කහ පැලයක් ගෙදර තියෙනවා කියන්නේ ඉතාම හොඳයි. මම අද කියලා දෙන්න හදන්නේ ලේසියෙන්ම කොහොමද කස්තුරි කහ හදාගන්නේ කියලා. සාමාන්‍යයෙන් කස්තුරි කහ ඉතාම වටිනවා, ඒ වගේම ටිකක් ඝනයි. ඉතින් මේක කමර්ෂලිත් ඔයගලන්ට හදන්න පුළුවන්. ලංකාවේ හදන්නේ ගොඩක් වෙලාවට පිටරටින් තමයි ගෙන්න ගන්නේ. කස්තුරි පැලයක් කොහොමද නිවැරදිව හදාගන්නේ කියලා තමයි මම අද කියලා දෙන්නේ. ඉස්සෙල්ලාම බලමු කොහොමද කස්තුරි පැලයක් අල හොයාගන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඉන්දියාවේ මෙහෙට ආනයනය කරගන්න පුළුවන්. ආනයනය කරනවා මේ කස්තුරි කහ අල. අල පිටින්ම ගෙන්න ගන්නවා. ගොඩාක් වෙලාවට ওই රූපලාවන්‍ය කටයුතු සඳහා තමයි මේ කස්තුරි පැල මේ අල ගෙන්න ගන්නෙ. එතකොට මේ අල ගොඩක් වෙලාවට අපි අය කරන්නේ මේක අරගෙන මූණ ගන්න එකනේ. අපිට පුළුවන් කස්තුරි මෙහෙම අරගෙන අමු අල අරගෙන අමු අල සාමාන්‍ය විදිහට අපිට හිතව ගන්න පුළුවන්. මේ හිතව ගන්නකොට අපි පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ ගෙදර හදන කොම්පෝස්ට් එක. කොම්පෝස්ට් පාවිච්චි කරන කොම්පෝස්ට් වල ඉතාම හොඳට හැදෙනවා. දැන් මේ මම මේ මට මගේ පටක රෝපණය පන්තියේ ඉන්න පටක රෝපණය ක්ලාස් එකේ ඉන්න දරුවෙක් මට මේ එවපු අලයක් තමයි. අලයක් එයා එහෙමම එයා පැල කරලා මට ඒක එව්වා. දැන් මේ අල හැදිලා තියෙනවා. එතකොට මේ අලේ මේ විදිහටම පුළුවන් අපිට මේ පුංචි පුංචි අල ටික ඉවත් කරලා ලොකු අලේ විතරක් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට අපි මේක කරන්නේ හිතව ගන්න. දැන් මේක මම මේ ගෙදර හදපු කොම්පෝස්ට්. ඒකත් ඔයගලන්ට පුංචි දෙයක් පෙන්වන්න ඕනේ. දැන් බලන්න මේ ගෙදර හදන කොම්පෝස්ට් මේ බලන්න. මේ තියෙන්නේ මේ ගහක අත්තක්. අත්තකුත් මේකට දාලා මේ බලන්න හොඳටම කැඩිලා යනවා. මේ කොම්පෝස්ට් එක ඉතාම ඉක්මනින් මාස දෙකක්වත් වෙන්නේ නැහැ හොඳ කළු පාටට තියෙනවා. ඉතින් මේ කොම්පෝස්ට් අල්ලනවා නම් අනිවාර්යයෙන්ම අතට ග්ලව්ස් එකක් දාගන්න ඕනේ. කොම්පෝස්ට් වල තියෙන හොඳකම බලන්න. මේ බලන්න ඔයගොල්ලන්ට පේනවද යාළුවෙක් ඉන්නවා මේ ඉන්නේ. එතකොට මේගොල්ලොත් ඉන්නවා කොම්පෝස්ට් එකේ. ඒ කියන්නේ මේ කොම්පෝස්ට් එක ඉතාම හොඳයි. මේ විදියට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හොඳ එච්චර ලොකු වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය වතුර හොඳට ඩ්‍රේනින් වෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳට වතුර ගලාගෙන යන්න පුළුවන්. මේ විදිහට පහල පොඩි හිලක් තියෙන හොඳ පෝච්චියක් ගන්න. මේ මෙච්චර ලොකු හිලක් අවශ්‍ය නැති හින්දා අපි මේකට පොඩි ගල් කැටයක් තියාගන්න ඕනේ. ටිකක් කුස එකක් ගන්න එක හොඳයි. මේ විදිහට ගල් කැටයක් තියාගෙන දැන් මේ අල කියලා කියන්නේ මොනවද? ඇත්තටම දැන් මේක මේ තියෙන ඉඟුරු කහ කියලා කියන්නේ අලනේ. ඒ කියන්නේ මෙයාට හොඳට පෝෂණය ඕන මෙයාගේ අල බහින්න නම්. ඒ නිසා තමයි අපි යටට දාන්න ඕනේ හොඳට කොම්පෝස්ට්. ඇත්තට හොඳට කොම්පෝස්ට්ම දාගන්න. කොම්පෝස්ට් වල තමයි මේක හිටව ගන්න ඕනේ. එතකොට ඉතාම හොඳින් අපිට මේක පැල කරගන්න පුළුවන්. ඊළඟට ඔයගලන්ට අවශ්‍ය නම් වැලි එකට කොම්පෝස්ට් එකක් මිශ්‍ර කරපු පස්මාද්දේ උඩින් දාගන්න පුළුවන්. දැන් මම මේකට නම් එහෙම දාන්නේ නැහැ. මොකද මම මේක හදද්දී දැන් ඔයගලන්ට මේ තෙත කතියට පෙවුනට මම මේකට වැලිත් මම මේකට දාලා තියෙනවා. සාමාන්‍ය පස් වැලි මිශ්‍ර කරලා තියෙන නිසා මම මේකට එහෙම දාන්නේ නැහැ. නමුත් ඔයගලන්ගේ කොම්පෝස්ට් එක ඔයගලන්ට පුළුවන් වැලි එකට කොම්පෝස්ට් එකක රෝපණ මාධ්‍යයක් කරගන්න. දැන් මම මේක මේ විදිහටම හිටවනවා. කිසිම ගැටලුවක් නැහැ. මේක මෙහෙම හිටවනවා කියන්නේ මේකට අවශ්‍ය කරන පෝෂක ටික මෙයාගේ ගිරික දාලා උඩට එන්න මේකට අවශ්‍ය කරන පෝෂක ටික මෙයා සපය ගන්නවා කියන එක. හැබැයි සාමාන්‍යයෙන් කහවලට ලකුවට වතුර දැමීමක් අවශ්‍ය නැහැ. දිනකට එක වරක් වගේ වතුර දැම්මහම ඇති. මේ විදිහට වහගන්න ඕනේ. දැන් මේ කොම්පෝස්ට් මාධ්‍යම විතරක් මම පාවිච්චි කරන්න කියන්නේ ඇයි? වැලි සහ කොම්පෝස්ට් විතරක් පාවිච්චි කරන්න කියන්නේ ඇත්තටම ශාකයකට දැන් අපි ගෙදර හදන කොම්පෝස්ට් එකේ හරිම නැචරල්. ඒ කියන්නේ නියුට්‍රල් pH එකක් තියෙනවා. ඒක
දැන් අපි මේක ගෙදරමනේ හදන්නේ. දැන් සාමාන්‍යයෙන් කොම්පෝස්ට් එක සාමාන්‍යයෙන් කඩේ හදපු කොම්පෝස්ට් එක අපි පාවිච්චි කරනවා නම් මෙහෙම නෙමෙයි. අපි සාමාන්‍ය කඩේ හදන කොම්පෝස්ට් එක පාවිච්චි කරනවා නම් අපිට වැලි එකට කොම්පෝස්ට් එකට මතු පිටපස් එකක් පාවිච්චි කරන්න ඕනේ. නමුත් මේකෙදි එහෙම නෙමෙයි. අපි මතු පිටපස් දාලා රොඩු එකතු කරලා මේක හරිම නියුට්‍රල්. නියුට්‍රල් වෙච්ච එකම අරකට නියුට්‍රල් තමයි හදන්නේ. නමුත් ඒකෙදි අපිට අර විදියට පාවිච්චි කරන්න වෙනවා. මතු පිටපසක් පාවිච්චි කරාට ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් මේක මේ විදියට සාමාන්‍ය හේවනක තියන්න. හේවනක තිබ්බට පස්සේ සාමාන්‍ය සති කීපයකින් ඔයගලන්ට දකින්න පුළුවන් මේකේ උඩට ඉරික මතු වෙලා මේක පැලවෙනවා. එතකොට මේක හරිම වැදගත් දෙයක්. මොකද කස්තුරි කහ ගොඩක් වෙලාවට ලංකාවේ හදන්නේ නැහැ. නමුත් කස්තුරි කාවල වටිනාකම වැඩි. හොඳ අපිට කමර්ෂියලි මේක කමර්ෂියලි හදන්නත් පුළුවන් ලංකාවේ. අපේ ලංකාවේ අයට මේක වැඩිය ටච් වෙච්ච නැති පැත්තක්. ඉතින් මේක නිසා මම ආරාධනා කරනවා ඔයගලන්ට මේක අත්හදා බලන්න පුළුවන්. මේක පටන් ගන්න. මොකද අපි ගොඩක් කලට ඉන්දියාවෙන් පාකිස්තානෙන් වගේ තමයි කස්තුරි කහ ගෙන්නන්නේ. සැෆ්රන් වගේම තමයි මේකත් ගොඩක් වෙලාවට අපි හදන්න බෑයි පෙළඹෙන්නේ නැහැ. අපි ඉඟුරු හදනවා, කහ හදනවා, කස්තුරි කහ හදන්නේ නැහැ. ඉතින් මේකත් ආරාධනා කරනවා මේක අත්හදා බලන්න කරන්න කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. ඔයගලන්ට මගේ ඕකීඩ් වගාව අඩුවේ දම් පටකරෝපණය ඊට අමතරව ඇන්තූරියම් වගාව ඕකිඩ් කොම්පොට් සකස් කිරීම මේ සියලුම පාඨමාලාවලට එකතු වෙන්න පුළුවන්. ශාරජ්‍ය සිම්පල් ලයිෆ් FB පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් දාන්න. ඒ වගේම විශ්ව ආශිර්වාදය ලබා ගන්න සෞභාග්‍ය රන්දොරටුව මගේ ඉතාම ජනප්‍රිය වගේම ප්‍රතිඵල ලබාගත් සිසුන් බොහෝ පිරිසක් ඉන්න වාසනාවන්තයින් බොහෝ පිරිසක් බිහි කරපු සෞභාග්‍ය රන්දරට වැඩමුළුවටත් ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙදි මුදල්, වාහන, ඊළඟට නිවාස මේ සිහින සියල්ලක්ම ඔයගලන්ට සැබෑ කරගන්න අවශ්‍ය කරන නිවැරදි මාර්ගෝපදේශනය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ආදර වැඩමුළුව සහ රැකියා වැඩමුළුව තියෙනවා. ආදරයෙන් පෙරදිච්ච, ආදරය නිසා දුක් විඳින, ඩිප්‍රෙස් තත්ත්වයටම පත් වෙච්ච අයට මේ වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ගොඩාක් අයට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඊළඟට රැකියා අවස්ථා, රැකියා උසස් වීම, මේ සියල්ලක්ම ලබා ගන්න ඔයගලන්ට මේ විශ්වයේ ආශිර්වාදය ලබා ගන්න මානසික අභ්‍යාස නිවැරදිව ප්‍රගුණ කරගන්න කියලා දෙන මේ සියලුම වැඩමුළු වලට ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ලංකාවේ හිටියත් ලංකාවෙන් පිටි හිටියත් ඔයගලන්ට ගෙදර ඉඳගෙනම මේ වැඩමුළු සමග සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩමුළු වලට එකතු වෙන්න පුළුවන්. එන්නට අවශ්‍ය නැහැ. ඒක නිසා අවශ්‍ය තොරතුරු ශාරජ්‍ය සිම්පල් ලයිෆ් FB page එකට ඉන්බොක්ස් පණිවිඩයක් දාලා ලබා ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝකින් අපි නැවත හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ඉතාම නිරෝගී වන්ත නිරෝගීව ඉතාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.